අපිියත්තුනුවේ ඒ වටවල අපිව වටවල තේ ලංකාවේ අංක එක. නීතිපතිට සේවා දිගුවක් දේශපාලනය මේ සම්බන්ධයෙන් උණුසුම් කතාවක් ඇතිවේ තිබෙනවා නීති ශේත්‍රයේත් එහෙමයි මේ දිගුව ලබා දෙන්නේ මෙන්න මේ සැලසුම් නිසා කියලා කියනවා අපි ඒවා කියන්නට උනන්දු වන්නේ නැහැ. තහවුරු නොකරන ලද තොරතුරු කවදාවත් ටීවී දෙරණ ඔස්සේ දෙරණ 24 ඔස්සේ හෝ දෙරණ අවුරුණ ඔස්සේ සඳහන් නොකරන නිසාවෙන් ඉතින් වත්මන් නීතිපති සංජය රාජරත්න මහතාට මාස 6ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කරලා තියෙනවා. ඉතින් යනුව මෙම මාස මැදභාගයේදී විශ්‍රාමයාමට නියමිතව සිටි නීතිපතිවරයාට මේ වසරේ අවසානයේදී දුරේ රැඳී සිටීමට හැකියාව පවතිනවා. ඔහුගේ මේ සේවා දිගුවේ ඉතා විශේෂිත එකක් වන්නේ වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාද විශ්‍රාමයාමට නියමිත බැවින්. ඉතින් නීතිපතිවරේ අවුරුදු 60 දී විශ්‍රාම යන්නට ඕනේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුට අවුරුදු 65 දක්වා ඉන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක ගැන තමයි මේ දවස්වල නීති ශාස්ත්‍රයේ වගේම දේශපාලන ශාස්ත්‍රයේ ආන්දෝලනාත්මක කතාවක් නිර්මාණය වෙලා තියෙන. ඉතින් වත්මන් අගවිනිසුරුවරයා සේවා දිගුවක් නොලබා විශ්‍රාම ගියොත් සේවා දිගුවක් ලැබූ සංජය රාජරත්න මහතාට අගවිනිසුරු ලෙස පත්වීමේ වැඩිදර කඩක් පවතිනවායි කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඉතින් ජනාධිපතිවරණයේ මේ වසර තුල පැවැත්වීමට නියමිත බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ශාස්ත්‍රය තුල සිදු කිරීමට යන මෙවැනි පත්කිරීම සම්බන්ධයෙන් දේශපාලන ශාස්ත්‍රයේ කසු කුසුවක් තියෙනවා. කොහොම වුණත් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙන්නේ නම් ඒ ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කරලා අනිවාර්යෙන්ම අනුමැතිය ලබා ගන්නට ඕනේ. ඉතින් ව්‍යවස්ථාදායක සභාව බොහෝ විට හෙට 3 වෙනිදා රැස්වීමට නියමිත බවත් මේ යෝජනාවෙහිදී ඉදිරිපත් වන්නට නියමිත බවත් අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඇත්තටම මොකටද මේ සේවා දිගුවක් ලබා දෙන්නේ? දැන් අපි දැක්කා සීඩි වික්‍රමරත්න මහතා හිටපු පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් වරින් වර සේවා දිගු ලබා දුන්නා. ඉතින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙක් සිටි නිසා සුදුසුකම් සපුරා ඔවුන්ගෙන් කෙනෙක් තෝරා ගන්නට ඒ තත්ත්වය ඇති වුණා කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. හැබැයි මේ සේවා දිගු ලබා දීම පිළිබඳව අපේ වර්තමාන ජනාධිපතිතුමා හරිම ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් විවිධ තනතුරවලට සේවා දිගු ලබා දෙනවාට අමතරව ඔහුත් සේවා දිගුවක් ලබා ගන්නට යම්කිසි ආකාරයෙන් කැමැත්තක් තියෙනවා කියලා තමයි පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ ප්‍රකාශයෙන් අපට දැක ගන්නට පුළුවන්. ඇයි මේ නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙන්නට යෝජනා කරන්නේ? අද දිවයින පුවත්පතේ ඒකට හේතු සාධක අපිට කියන්න පුළුවන් විත්තිවාචක එක්ස්ප්ලනේෂන් ඕන වචනයක් පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් කරුණු පැහැදිලි කිරීමක් කරනවා සේවා දිගුව ගැන ජනපති හේතු කියයි කියන සිරස්තලයෙන් යුතුව. ඉතින් නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාළව ඉදිරි කටයුතු අගරදුගුරු මණ්ඩලය සමග සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයෙකු ලෙස ඔහු ප්‍රධාන කාර්යභාරයක් කරන බැවින් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා. ඉතින් ඒක පිළිගන්නේ නොපිළිගන්නේ එක ජනතාව සතු දෙයක්. ඉතින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා මන්ත්‍රී වරුන් කණ්ඩායමක් හමු වී මේ ගැන විමසූ අවස්ථාවේදී ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විශේෂයෙන්ම වජිර අබේවර්ධන මහතා ප්‍රමුඛ කිහිප දෙනෙක් මේ පිළිබඳව ඔහුගෙන් විමසා සිටියයි කියලා තමයි අද දිවයින මේ විදිහට වාර්තා කර තිබෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.